ක්‍රිකට්වල ප්‍රධානම ප්‍රශ්න තියන්නේ මේ ගහ මුලින්ම ගලවලා අයින් කළා අලුතෙන් වැඩ ටිකක් පටන් ගන්න ඕනේ මේක පළස්තර දාලා කරන්න පුළුවන් ගන්නනේ තීරු කමිටුවේ සභාපතිවරයා විතරක් අයින් කළා බෑ ප්‍රධානම හොරුට කියන්නේ ප්‍රධාන විධායක ඒ විධායක තනතුරු වල ඒ කියන්නේ සභාපතිලොව සභාපතිලා තමයි වැඩියෙන්ම වැඩි කරලා තියෙන්නේ ඉතින් අන්තිමට බැනුම් අහන ක්‍රීඩකයෝ මම කියන්නේ ක්‍රීඩකයන්ගෙත් යම් යම් අඩුපාඩු තියෙනවා හැබැයි ක්‍රීඩකයන්ව හදා ගන්න පුළුවන් මම දැකපු දෙයක් ඒ प्रश्न मेकट मे तेरु कमी सभापति अंकल्ला कैप्टन महुला क्रीडके अंकल्लाको निश्चलाम दी बला दिदास्पहल अभी क्रीडा विन अभियांडू काल अभी अतम विशाल वेडकुर्सा करमी हिरो अभी दसल बलवे अतृपाल मंत्रिया व्यवस्था विनस्कर्ला කොට අද තියෙනවා ක්‍රීඩා සමාජ ටීමුත් නැහැ ග්‍රවුන්ඩ් එකකුත් නැහැ ටීම් මේ හැබැයි ඡන්ද දෙකක් තියෙනවා හැබැයි ක්‍රිකට් පාසල් ක්‍රිකට් වල ඡන්ද දෙකක් තියෙනවා සත පහක උදව්වක් කරන්නේ මොකද පාසල් 500ක් විතර තියෙනවා ඉතින් මේ පාසල් පද්ධතියත් වැඩලා තියෙන්නේ මේ දැකීමක් නැති පරිපාලනයක් තියෙන ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා තින්නේ ජනප්‍රිය වෙන්න විතරයි මෙතන දැන් ක්‍රිකට් ගහපුවා ජනප්‍රිය වෙන්න දෙන්නේ අපිට අපි මේක ගන්න අතට දෙන්න කියන්නේ අපිට මේක හදලා දෙන්න එහෙම නැත්නම් උතන්ට ගියයි කියලා අපි බැනුම් අහන මිස අපිට ලාභ ලබන්න දෙයක් නැහැ හැබැයි මේ ක්‍රිකට් කියන එක හදන්න පුළුවන් හැබැයි මේ ගහම ගලවලා මම කියන්නේ දැන් 2015 ඉඳලා කරපු මිනිස්සු ටික නෙමෙයි ඉන්නේ තාම ඒගොල්ලන්ගේ ඔළුව 1යි 2යි එකට අර කිව්වා වගේ ඉන්නවා ඊළඟට 1යි 3යි එකට ඉන්නවා 1යි 4යි එකට ඉන්නවා දැන් මම හිතන්නේ ඔය සියලුම දෙනා පැත්තකට වෙලා ටික කාලයකට ක්‍රීඩකයන්ට බාර දීලා බලන්න කරන්න පුළුවන් දෙයක් මම වගකීමකින් කියනවා අපිට ඒ වගේ වගකීමක් දුන්න හොඳ කණ්ඩායමක් හදුවොත් මේක මාස 6ක් යනකොට යම් දැඩි තීරණ ගන්න සිද්ධ වෙනවා ජනප්‍රිය තීරණ වෙන්න බෑ රටට හොඳ දැඩි තීරණ අරගත්තොත් මේ ක්‍රිකට් කියන එක එච්චර අමාරු නෑ හදන්න විදිහ හදන්න ඕනේ ඉස්සෙල්ලා මෙහෙම ඒක දක්ෂතාවයන තමයි හුඟක් කරන්න ඕනේ නමුත් ඒක කරන්න ක්‍රමවේදයක් තියෙනවා ඉතින් මොකද එවුව කරන්න මේ තියෙන ක්‍රමවේදයක් එක්ක කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා ඒකයි මම එදා ඒ විකාශනයේදී කිව්වේ අද දැන් අපිට මොන දේවල් තිබුණත් ආමල් රාජපක්ෂ ඇමතුමාට මේක හදන්න ඕනි නම් හදන්න පුළුවන් මොකද ඒ තුමාට තියෙන රැකවරණය ජනාධිපතිතුමාගේ දකමැතිතුමාගේ ඒ බැඳීමක තියෙන රැකවරණයත් එක තමයි වැඩි තීරණ ගන්න සිද්ධ වෙනවා ඒක ජනප්‍රිය තීරණ වෙන්න පුළුවන් හැබැයි තවුරුත් දෙකකින් කියයි ඒ ගත්ත තීරණ හරි කියලා ඔය එක්කෙනා කියනවා අතුරුපාලක මණ්ඩලය දාන්න බෑ බොරු කතා ඉන්දියාවෙත් අද යන්නේ වෙනම කමිටුවකින් දුවන්නේ ඒ එතකොට දකුණු අප්‍රිකාවේ තත්ත්වයට කියලා තියෙනවා මේ ලෝකේ මේ ක්‍රිකට් පරිපාලනයේ එකට ඉන්න මිනිස්සු ටික කාලයක් යනකොට මේගොල්ලෝ ඔක්කොම යන්නේ සල්ලි හම්බ කරලා දැන් මෙතුමාගේ තාත්තට විශාල ගෞරවයක් තියෙන්නේ මුදල් නැති කාලේ එතුමා අපිට අපිව බලාගත්ත කෙනෙක් මට දේශපාලන ඇතින්වත් මට අත තියන්න දුන්නේ නැහැ ඉතින් එහෙම කරපු ක්‍රමවේදයක් අද තියෙනවා අද එහෙම නෙමෙයි ක්‍රීඩා සමාජවල ඉන්න ක්‍රීඩකයෝ බලනවා ලේසියෙන් කණ්ඩායමට එන්න මහන්සිල නෙමෙයි ලකුණු ගහලා නෙමෙයි කණ්ඩායමට එන්න ඉතින් මේ වුවක් වෙනසක් කරන්න ඕනේ අපි ඒකයි කිව්වේ අපි මේ වැඩසටහනේදීත් අපි කිව්වේ කරන්න බැරි නැහැ හැබැයි මේක කරන්න ඕනේ අපිට නෙමෙයි ඒ කරන්න ඕනේ අමාත්‍යවරයාට තීරණ අරගෙන ආණ්ඩුවට තීරණ අරගෙන කරන්න ඕනේ මම එතන දේශපාලනය කතා කරන්න යන්නේ නැහැ හැබැයි අපිට හරියට වැඩේ කරන්න දුන්නත් අපි ගල්ල දෙන්න නෑ එහෙමනම් ආවිනේ ආරාධනා කරොත් මෙහෙමයි මේ ඉන්න කුණු ගොඩවල් එක්ක නම් මම කිසිම දෙයක් කරන්නේ නැහැ මම විතර නෙමෙයි හොඳ වීඩියෝ එකක් කරන්න සමහර අය ඉන්නෝනේ අනාථ වෙච්ච අය වගේ ඒගොල්ලෝ මොනවා හරි එකට යන්න පුළුවන් නමුත් මම සහ ප්‍රධාන හොඳ ක්‍රීඩකයෙක් කෙනෙක්වත් මේ ඉන්න පුද්ගලයෙක් එක්ක කිසිම දෙයක් සම්බන්ධයක් නැහැ. හැබැයි ඒකයි මම කියුවේ අපිට ආර දුන්නත් අපි කියන්න මෙන්න මේ වගේ අය එන්න කැමති. මේ අපේ පුහුණුකරු හුඟක් හොඳ පුහුණුකරු වෙන්න. හුඟක් දක්ෂයි. මොකද අපි ඒවා හැදුවේ වර්ල්ඩ් කප් එකක් දෙන්න පිටය ගෙනල්ලා නෙමෙයි. ගාමිසනායක මහත්තයා සර් ගාප් ෆිල් සෝපර්ස් ගෙනාවේ අපිට ගරුත්වයක් ලබලා දෙන්න. ඒක මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හොඳ පුහුණුකරුවෙක්ට වඩා යා හොඳ ක්‍රීඩකයෙක්. නමුත් සර් ගාප් ෆිල් සෝපර්ස් එක්ක අපි එංගලන්තය ඇවිදිනකොට අපි නිකන් ගැන ලොකු හැමෝම බැලුවේ ලොකු විදිහට අපිට එහෙම තත්ත්වයක් අපිට තිබුණේ නැහැ මොකක් මේ අපි යන්න ඉතිහාසෙක 82ට යන්න අපි මෙතන ඉන්නවනේ ඒ දැකපු 82 ඉඳලා ආපු ගමන බලන්න අපි දැන් ආයේ ගිහින් තියෙන 82ටත් පස්සට ගිහින් ඒක
එතකොට මේ පරිපාලන 2015 විතරක් නෙමෙයි මම හිතන්නේ බලුවොත් අපි අතුරුපාලක මණ්ඩල කාලේ තමයි අපි බය නැතුව තීරණ ගන්න පුළුවන්. මොකද නැත්තම් සමාජික යෝනේ තීරණ ගන්න. ඡන්ද 140 ගානක් තියෙනවා. ක්‍රීඩා සමාජ නැති ඒවා තියෙනවා කොට. ඉතින් මේ ව්‍යවස්ථාව වෙනම කමිටුවක් අදලා ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ අවුරුද්දයක් ඇතුළත. ඊට පස්සේ නිලවරණයකට ගිහිල්ලා අපිට කියතේ දැන් ලෝක ක්‍රිකට් කවුන්සිලයට කිව්වොත් ICC එකට අපිට අවුරුදු දෙකක් හරි තුනක් ඇතුළත හරි මම මේක ඔක්කොම වෙනස් කරලා අලුත් මේ ව්‍යවස්ථාව හදලා ඊළඟ නිලවරණයකට යනවා. එතකන් අපිට අවස්ථාව දෙන්න. ඒක දේශපාලන අතගැසීමක් නෙමෙයි. දේශපාලන අතගැසීමක් කියන්නේ සමහර වෙලාවට අතුරුපාලක මණ්ඩලයක් දාලා ඒ තීරණ ඕන ඕන විදිහට වෙනස් කරනවා. දැන් මම දන්නවා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ඉන්නකොට වෙනස් වුණා. මම දන්නවා අමාත්‍යවරු තුන්දෙනෙක් SP දිසානායක අමාත්‍යතුමා ජීවන් කුමාරතුංග අමාත්‍යතුමා මේ අමාත්‍යවරු තුන්දෙනෙක් තනිකර අතුරුපාලක මණ්ඩලයක් දාලා ඒගොල්ලෝ නඩු ගියා. හැබැයි නඩු දෙන්නේ නැහැ. මොකද මේ 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 තත්ත්වය වෙනස් කරන්න නැහැ කරන්නේ. මොකද නෑ පරණ පොඩුවල් එක නැක හොයන්න බෑනේ. ඊට වඩා හොඳයි මම මේ දැන් නිදහසේ ඉන්නවා. අපිට නිදහසක් නිවාඩුවක් දීලා තියෙනවා. නෑ නිලවරණයට හොඳ කණ්ඩායමක් එනවා නම් ඒත් ඉතින් අපිට තිනන්න බෑ. නෑ මේක වෙනස් කරන්න කියන්නේ ඔය සභාවල් තිබුණාට ඒ සභාවලින් ගන්න තීරණ අපව ක්‍රියාත්මක වෙන්න එපා. සමහර දේවල් අපි කියනවා කරන්න මේව කරන්න ඕනේ කියලා කොහොමද කරන්න ඕනේ කියන එකත් අපි දැනගන්න ඕනේ. It is easier to say but very difficult to implement. අන්න ඒක අවතක් කරන්න එපා. අපිට කතා කරන්න පුළුවන්. මට වුණත් සමහරලාට උඹ දෙනේ කියයි ඔයා කියනවා විතරයි කරන්න කොහොමද කියලා. ඒක කරන්න බාර දීලා බලන්න එපා. ඒවා මහල ජවර්ධනේ කමිටුව වුණත් දෙන යෝජනා සමහරවා කරන්න පුළුවන්ද කියලා පොඩි ප්‍රශ්නාර්ථ ලකුණු මට තියෙනවා. හැබැයි ඒවා කරන්න දැඩි තීරණ ගන්න ඕනේ. ඉතින් එහෙමට එහෙම අවධිවරයක් ඉන්නවනම් මම කෙටියෙම කියන්නේ ක්‍රීඩාමතිවරයාට මේක හදන්න ඕන නම් අතුරුපාලක මණ්ඩලයක් ගන්න ඕනේ. නැත්නම් තව අවුරුදු දෙකක් යනකොට තේරෙයි මේකේ විනාශය තව කොච්චර දුරට. Breaking.lk